පවතින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජා රාමහාදීපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පුණ්‍යවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවනි සිකුරාදා රාත්‍රියේ සතියන්තේ ඔබ හැම දිනාටම සතිය පුරාම සිදු කරපු අප්‍රමාණ වැඩ කටයුතු වල කෙළවර සුවදායක සතියන්තයක පෙර දින රාත්‍රියේහි ධර්මයෙන් ඒ සතියන්තය ගත කරන්නට හැම දිනාටම ධර්මාසිරි සැලසේවා කියන ප්‍රාර්ථනාව පළමුවෙන්ම තබන්නට කැමතියි. අද මේ දහම් දෙසුම වෙනුවෙන් පුණ්‍යවන්ත කණ්ඩායම් හතරක් පවුල් හතරක්ම දායකත්වය ගෙන තිබීම අපේ සතුටටත් ඒ වගේම හැම දෙනාගෙම සතුටටත් හේතුවක් වෙනවා ඇතැයි මා කල්පනා කරනවා. තිස්සමහාරාමය කච්චේරිය ගම ඇලපාරේ පදිංචි තුසාරි කරුණාරත්න හා ලක්ෂ්මන් ඉලේසිංහ දෙපළ. ඒ වගේම නුවර එළිය කළු කැලේ අංක 89-4 ලිපිනේ පදිංචි ලලිතා පත්මිනී සරණසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. කීනිගම අංක 218-2 නිවසේ පදිංචි පත්මාවති දිසානායක මහත්මිය ඇතුළු පවුලේ දූදරු පිරිස. කීනිගමින් කටුබැද්ද තුඩුඅමුල්ල පාර දෙවන පටුමග අංක 4 නිවසේ පදිංචි චානක නදීෂාන් පලිහවඩන සහ හිමාෂා හේශාන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. ලංකාවේ ප්‍රදේශ 4ක දායක පින්නතුන් 4 පොළක් තිස්සමහාරාමෙන් නුවරඑළියෙන් කිනිගමින් සහ කටුබැද්දෙන්. ඔබ සියලු දෙනාගෙම මේ උතුම් ධර්මානිසංස ඔබේ ජීවිතවලට සරල ප්‍රකාරයෙන්ම ආශිර්වාදයක්ම වේවා. ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සියල්ලම සමෘද්ධිමත් වේවා කියන උතුම් කරුණාබර චේතනාව සිත්ති දරාගෙනම මා මේ ධර්ම දේශනාව ඉදිරිපත් කරනවා මෙතැන් සිට. අද අප විසින් පවත්වන්නේ පොළොන්නරු යුගයේ අපට උරුම වූ අසම සම මහා ගද්‍ය කාව්‍ය ගුරුළු ගෝමින් විරචිත අමාවතුර 11 දහම් දෙසුමටයි ඔබ හැම දිනාම සවන් දෙන්නට මේ මොහොතේ
සැදී පැහැදී සිටින්නේ. දේශනා 10ක් මා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. බොහෝ විට මං මතක් කෙරුවා ගුරුළුගෝමි පඬිතුමා තමන්ගේ කෘතිය අවසන් කරන්නේ බුදුගුණ මුත්තේපුල් මෙත් බහවුන් මුත්සිත් නොවේවා කෙනෙක් හිදු පරවැඩ මුත්පියෝමා. තාම වැදගත් ප්‍රාර්ථනාවක්, හැම විටකම අපට තබා ගන්න පුළුවන් නම් ඒ කොච්චර උතුම්ද කියලා මට මේ කෘතිය කියවන හැම විටකම දැනෙනවා. මොහොතක්වත් මගේ වචනය බුදුගුණ කීමෙන් තොර නොවේවා. මොහොතක්වත් මගේ සිත මෛත්‍රී භාවනාවෙන් තොර නොවේවා. මොහොතක්වත් මගේ ක්‍රියා අනුනට යහපතක් කිරීමෙන් තොර නොවේවා. ගුරුළුගෝමි වගේ එදා යුගයේ පහළ වූ එවැනි මහා සාහිත්‍ය දරයෙකු මෙවැනි ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්නට ධර්මයෙන් මොනතරම් ශික්ෂණයක් ලබන්නට ඇද්ද කියලා තමයි මට හිතෙන්නේ. පින්වත්නි, මොහොතක්වත් මගේ වචනය බුදුගුණ කීමෙන් තොර නොවේවා. එහෙම අරඹා අවසන් කරන කෘතියක් මේ. එනිසා බුදුගුණවල මිහිර, බුදුගුණයෙහි උතුම් බව, බුදුගුණයෙහි විසිතුරු බව, බලවත් බව හොඳින් දැන පසක් කොට අපට ඒ කවියා එසේ ප්‍රකාශ කරනවා. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ජනාධිපතිවර අභාප්‍රාප්ත අබ්දුල් කලාම් මැතිතුමා අපේ ලෝකයට තාම වැදගත් උපදේශ ප්‍රකාශ දායාද කරපු මහා විද්වතෙක්. එතුමා එක් වරක් ප්‍රකාශ කළා, වටිනා පොත් කියවා උතුම් ගුරුවරු ඇසුරු කොට ශ්‍රේෂ්ඨ මිනිසුන්ගෙන් දැනුම ලබා ගැනීම බුද්ධිමතුන්ගේ කාර්යභාරයයි කියලා. පාසල් දරුවනුත් අපි සමග සිටින නිසා මම නැවත වරක් ඒ ප්‍රකාශය ඔබට කියනවා. වටිනා පොත් කියවා උතුම් ගුරුවරු ඇසුරේ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ දැනුම ලබා ගන්න කියලා. ඒක බුද්ධිමතුන්ගේ වගකීමක් හැටියට තමයි අබ්දුල් කලාම් ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයා ලෝකයට දක්වපු ඔහුගේ දර්ශනයක්. ඔහුගේ දර්ශනයට ගරු කරමින් අද දෙසුම සිහිපත් කරන්නේ අප ඔබට කරන්නෙත් එතුමා එදා ඒ කරන ලද ප්‍රකාශය අර්ථ ගැන්වීමක්. වටිනා පොත් කියවා බුද්ධිමතුන් දැනුම ලබා ගන්න කියලා එතුමා අපට කියලා තියෙනවා. වටිනා ගුරුවරු ආශ්‍රය කරලා බුද්ධිමතුන් දැනුම හොයාගන්න කියලා තියෙනවා. ගුරුළුගෝමියනු මහා ගුරුවරයෙක්, ධර්මාචාර්යවරයෙක් පොළොන්නරු යුගයේ. ඔහු ලියූ කෘතිය අමාවතුරයි. එය ශ්‍රේෂ්ඨම ගද්‍ය කාව්‍යයයි අපේ සිංහල සාහිත්‍යයේ. මේ ක්‍රියා දෙකම මේ දේශනාව ඔස්සේ ඔබට සිදුවෙන බව මතක තියාගන්න. ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ඔබට හමු වෙනවා ගුරුළුගෝමි. ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් ඔබට හමු වෙනවා අමාවතුර. මේ ගුරුළුගෝමින්ගේ දැනුම අමාවතුරෙන් ගලා එන හැටි මේ දේශනාවන් සවන් දෙන ඔබට බොහෝ විට ලබා ගන්නට පුළුවන්. අපි පසුගිය දේශනාවේදී ඒ ශ්‍රේෂ්ඨ ගද්‍ය කාව්‍යයේහි එන පරසන්තාන දමන නම් වූ තුන්වන පරිච්ඡේදය අවසන් කළා. ඔබට මතක ඇති, සිදුහත් බෝසතුන් පාරමී දන් පුරා අවසන මරුපරදා බුදු වී සමීපතමයන් දමනය කරන්නට කිඹුල් වතට ගිය හැටි, සුදොවුන් රජ නෑදෑයන් ගේ සිත්වල තිබුණු දෑ බුදුහිමියන් ඉදිරියේ නැති වූ හැටි, තාත්තා කෙනෙක් තමන්ගේ පුතට වඳිනවා, ඒ අවස්ථාවන් මං ඔබට ඉදිරිපත් කෙරුවා. ඒ වගේම විශේෂයෙන් යශෝදරාව පිළිබඳව කෙරෙනු විවරණය අතිශයින්ම සංවේදී. ඈ බුදුහිමියන් හමුවන්නට නොගිය පුවත, බුදුහිමියන් ඈ හමුවන්නට පැමිණි පුවත
යශෝදරාව බුදුහිමියන්ගේ ශ්‍රී පාදය පිරිමදිමින් බොහෝ වෙලාවක් හඬමින් වැඳ වැටුණු හැටි, ඇයට සඳකිඳුරු දාව දෙසමින් බුදුවන්නට ඇගෙන් ලැබුණු ධෛර්යය සිහිපත් කළ හැටි, රාහුල පුතට නරසිහ ගාථා කියමින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පෙන්වූ හැටි, අවසානයේ රාහුල පුතු පැවිද්දට යොමු කළ හැටි, මේ කාරණා සියල්ල අප පසුගිය දෙසුමේදී ඔබට ඉදිරිපත් කළේ තථාගත ලෞතුරා බුදුපියාණන් වහන්සේ සතුව පැවති පරසන්තාන දමන නම් වූ අන්‍ය සිත් වහාම දමනය කිරීමේ උතුම් ගුණය කතුවරයා මනාව පසක් කරමි. මා ඔබට සඳහන් කළා සමහර වෙලාවට තථාගතයන් වහන්සේ මින් ඉදිරියට හමුවෙන අපේ පාඩම් මාලාවේ නිදර්ශනයක් වශයෙන් අද දවසේ අපි කතා කරන උපාලි ගෘහපතියා දමනය, දැන් එවැනි දෙයක් කළා නම් තථාගතයන් වහන්සේ නෑදෑය දමනය නොකර කාට හරි චෝදනා කරන්න තිබුණා. නෑදෑයන්ගේ මානය ඉදිරියේ බුදුහාමුදුරුවෝ නිහඬව හිටියා. හැබැයි නිගණ්ඨනාත පුත්තගේ ගෝලියෝ දමනය කරන්න යනවා කියලා. එසා බුදුහාමුදුරුවෝ කිසි විටකත් එවැනි තැනකට ඇඟිල්ල දික් කරන්න තමන්ගේ චරිතේ අවකාශ තිබෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ සිදු කරපු කාර්යභාරයන් මොනතරම් ලස්සනට පෙරාගෙන මේ කෘතියට ගොනු කරන එක තමයි අසිරිය කියලා මට හිතෙන්නේ. පොළොන්නරු සමාජයට එදා යුගයේ දේවවාදී මිනිසුන්ට බුදුහිමියන්ගේ ශ්‍රේෂ්ඨත්වය මතු කරන්නට කතුවරයා මේ සිදුවීම් පෙළ ගැස්වීමේදී බලන්න ඥාතික දමනය, යශෝදරා දමනය, ඒ ඔක්කොම දමනය. දමනය කියලා කියන්නේ ඔවුන්ගේ සිත්වල තිබුණු අදහස් වෙනස් කරනු. හැම දෙනාගෙම රාහුල පුතා ආවේ දායාද පෙට්ටියක් අරන් යන්න. ඒත් අන්තිමේදී සප්තාර්ය ධනය හිමි කරගෙන නිවනට සැපත් වෙනවා. හැම දෙනාම බුදුරජාණන් වහන්සේ ළඟදී එසේ වූ ආකාරය තමයි ගුරුළුගෝමි පඬිවරයාට වස්තු විෂය වෙන්නේ මේ කෘතිය සම්පාදනය කිරීමේදී. පින්වත්නි, අද දවසේ අපි ආරම්භන්නේ අමාවතුලේ සිව්වන පරිච්ඡේදයයි. එය කතාකරුවා නම් කොට තිබෙන්නේ ගහපති දමන පරිච්ඡේදය වශයෙන්. ගෘහපතියා දමනය, මොන ගෘහපතියද? උපාලි ගෘහපතියා දමනය. මේක රසබර අවස්ථාවක්. අඩුම වශයෙන් මට පැය 3ක් මේ සඳහා සාකච්ඡාවට යොදන්න සිද්ධ වෙන තරම් සිදුවීම් මාලාවක් මේ පරිච්ඡේදයේ පුරා තියෙනවා. පින්වත්නි, නිගණ්ඨනාත පුත්ත හඳුනා ගන්න අපට මේ පරිච්ඡේදයේදී ගුරුළුගෝමින් මඟ පෙන්වනවා. එදා යුගයේ විසූ සත් ශාස්ත්‍රෝන් වහන්සේලා අතරේ විශාලතම ශ්‍රාවක පිරිසක් සිටිය අදටත් ඉන්දියාවේ විශේෂ වූ දහමක් හැටියට නිගණ්ඨනාත පුත්තගේ දහම දක්වන්න පුළුවන්. ඒ නිගණ්ඨනාත පුත්ත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වඩා බොහොම දැඩි උග්‍ර අවිහිංසාවාදයක් ලොවට කියා දුන්නු ආගමිකයෙක්. ඔවුන් බුදුදහමට නිග්‍රහ කළා. බුදුරජාණන් වහන්සේ සමග වාද විවාද කළා. අද දවසේ අපි කතා කරන්නේ එවැනි වාදයට පැමිණි දෙදෙනෙකු ගැන. එක්කෙනෙක් තමයි දීග තපස්සේ නම් වූ නිගණ්ඨගේ ගෝලෙක්. දෙවැන්නා තමයි උපාලි ගෘහපතියා. මේ දෙදෙනාගේ කටයුතු ටික තමයි අද අපි ඔබට කතා කරන්න බලාපොරොත්තු වන්නේ. අනතුරුව අපිට දකින්න පුළුවන් වෙයි මේකට සම්බන්ධ කොට මාතංග ජාතකයේ මාතංග නම් වූ ඒ බෝධිසත්වයන් වහන්සේ ඉදිරියේ ඉතාම මාන්නකාර බ්‍රාහ්මණයෝ දමනය කරන හැටි, දමනය වෙන හැටි. ඒ පුවත් හරිම රසබරයි, රසාකරයක් වගේ. සාහිත්‍ය කෘතියකින් පාඨකයෙකු අපේක්ෂා කරන ධර්ම රසය, ශාස්ත්‍රීය ගුණය, ඒ වගේම
එයින් ලබන චමත්කාරය ඒ සියල්ල හොඳින් විඳගන්නට හැකිවන පරිදි ගහපති දමන නම් වූ පරිච්ඡේදය විවිධත්වයකින් යුතුව පෙළගස්වා තිබීම විශේෂ කාරණාවක් හැටියට අපේ ශ්‍රාවකයන්ට මන් දක්වන්නට කැමති. විවිධත්වය තුළ ඒකත්වය. ඒකත්වය නම් දමනයයි, විවිධත්වය නම් විවිධ තැන්වල විවිධ අවස්ථාවල් වල විවිධ පුජ්‍යලයන් එකම අරමුණකට ගොනු කරගන්න හැටි ගුරුළු ගෝමීන්ගේ මහා පාණ්ඩිත්‍යයේ අග්‍රඵලයක් හැටියට අපට මේ පරිච්ඡේදය පෙළගස්වන ආකාරය පවා දක්වන්නට පුළුවන්. ප්‍රවේශය ගෙන තිබෙන ආකාරය බලන්න. බුදුහු දෙවුරම් වෙහෙරේ වෙහෙර දහම් අමා වහරේ වස්සමුයි. පින්නතේ සිංහල බසට ආදරය කරන අපි සියලු දෙනාම මහා පඬිවරයෙක් එදා පාලිය සංස්කෘතය කරත් පින්නාගෙන හිටපු සමාජයකට දහම් අමා වහරේ ඒවා පිරිසිදු සිංහල හැටියට අපට ගෙනෙනවා. දහම් නැමැති අමා වැස්ස වස්වමින් ඒ වැස්ස වස්සවමින් වැඩවසන වූ තුන් ලෙවුහි සැරිසරා උපාලි ගහපතිහි ඈ සිට නුදු කූට දන්ත ඈ බමුණනුදු අජාසත් ඈ රජුනුදු අඟුල් මල් ඈ සොරුනුදු සබිය ඈ පරිබ්‍රාජකයනුදු සච්චක ඈ නුවට දරුවනුදු පාටික පුත්‍ර ඈ දිගම්බරයනුදු සච්චක බද්ද ඈ ජටිලයනුදු බාවාරික ඈ තවුසනුදු සාක්‍ය භික්ෂු ඈ මහනනුදු නන්දෝ පනන්ද ඈ නාගරාජයනුදු නාලාගිරිහි ඈ මහා නාගයනුදු ආලවක ඈ යක්ෂයනුදු රාහු ඈ අසුරයනුදු සක් දෙව් රජහු ඈ දෙවියනුදු බක ඈ බඹ හුදු දමා අමා මහ නිවන් පැමිණවූහු. මං ඒ ඡේදය නොනවත්වා දිගටම ඔබ වෙනුවෙන් කියාගෙන ගියේ මේ පොත අතේ තියාගෙන සිටින අයත් මේ මොහොතේ ඉන්න බව මම දන්න. මේවා ආශාවෙන් කියවන ශ්‍රාවක සමාජයක් අපේ දැන් ගොඩ නැගිලා තියෙනවා. එසේ පොත කිසිදා අතට ලබා ගන්නට හැකියාවක් නොලැබුණු නොලැබෙන ශ්‍රාවකයන්ට දැනෙන්නට ගුරුළු ගෝමී වදන් මා එසේ ඔබට ගෙනාවේ. මේ වදන් වැල පිරික්සා බලන කල්හි ඔබට පෙනෙයි මෙතැන් සිට ගුරුළු ගෝමීන් අපට කියන්නේ විවිධාකාර පුජ්‍යලයන් දමනය කළ කතාපුවත්. පළවෙනි එක උපාලි ගෘහපතියා. එතැන් සිට බලන්න සමාජයේ හැම තරාතිරමකම කෙනෙක් මේ බුදුහිමියන් ඉදිරියේ දමනය උදෙසා හසු වී තිබෙනවා. රජවරුන්ට බේරෙන්න බෑ, භික්ෂූන්ට බේරෙන්න බෑ, භික්ෂුණීන්ට බේරෙන්න බෑ, සිටුවරුන්ට බේරෙන්න බෑ, ඊළඟට පරිබ්‍රාජකයන්ට බේරෙන්න බෑ, නුවටුන්ට බේරෙන්න බෑ, දෙවියන්ට බේරෙන්නත් බෑ, සක් දෙවිඳුට බේරෙන්නත් බෑ, බ්‍රහ්මයාට බේරෙන්නත් බෑ. ඒ ඔක්කෝම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන් දරපු අදහස් වෙනස් කරගෙන තමන් දරාගෙන හිටපු කවරහරි ආචින්න කල්පික අදහසක් තථාගතයන් වහන්සේ ඉදිරියේ වෙනස් වෙලා වෙනස් කරගෙන බුදුන් සරණ ගිය හැටි තමයි අපි මේ සියලු චරිත ඔස්සේ දකින්නේ. ඒ නිසා ගුරුළු ගෝමි පඬිවරයාට මේ චරිත සමුදාය ගොනු කර ගැනීම උදෙසා ත්‍රිපිටකය අටුවාව මොනතරම් වරක් පරිශීලනය කරන්න ඇද්ද කියලා හිතන් අද වගේ පරිගණකයට ප්‍රවේශ වෙලා අපිට උවමනා තොරතුරේ නම ගැහුවම ඔහේ ගලාගෙන එන තොරතුරු ගලා ඒමක් එදා තිබුණේ නැහැ. සියල්ල පුස්කොළ මාධ්‍යකටගෙන තිබුණේ. ඒවා එකිනෙක එකිනෙක සෙමින් කියවා බැලීම කොයිතරම් දුෂ්කර කාර්යයක්දයි සිතන්න.
අපේ ගුරුළුගෝමි පඬිවරයා ඒ දුෂ්කර කාර්ය මොනතරම් ශ්‍රේෂ්ඨ ලෙස ඉටු කළාදැයි මේ කියන කතාව ඔස්සේ අපට ඉතාම පැහැදිලියි. ඉන්පස්සේ පින්වත්නි, මෙසේ උපාලි ගහපතිහි දැමු පරිදි කිසේය යත්. උපාලි ගෘහපතියා මේ කාණ්ඩයෙන් උපාලි ගෘහපතියා දමනය කළ ආකාරය කෙසේද කියනව නම්, එක් සමයෙහි බුදුහු මිනි කවද පෙරෙවි ගන්ධැතුන් බඳු. කොච්චර ලස්සන එදුම්ද ඔබට මේවායේ අරුත් තෝරා බේරා ගැනීම පහසු නොවුනත්, ඒවා තමයි අපේ බසේ පොළොන්නරු යුගයේ මැණික් වැනි සකසාගත් වචන. මිනි කවද කියන්නේ මැණික් කැල්ම. පෙරවි කියලා කියන්නේ පෙරවාගත්. මැණික් කැල්ම විහිදෙන වස්ත්‍ර ප්‍රවාගත් ගන්ධතුන් ගන්ධහස්තිය කුසේ රත්පෞල් පෙරවි රතුපාට පාංශුකූල චීවර පොරවාගත් මහානුභාව සම්පන් සංගපිරිස් පිරිවරා දෙවුරමින් නික්ම ගම් නියම් ගම් නුවර දනව් මල මඩුලු පර්වත මණ්ඩල පර්වත රාශියක් එකට තියෙන තැනක් අපේ රටේ. අපිට කන්ද උඩ රටට ගියහම දකින්න පුළුවන් රමණීය කඳු ඇති. ගුරුළුගෝමි පඬිවරයා ඒ සඳහා යොදන්නේ මල මඩුලු. ඒ වගේම සවනග්ගන බුදුරස්සී කුමුදුවමින් දනව් සැරිසරමින් මේ විදියට බුදුරජාණන් වහන්සේ පාවාරික නම් සිට්ටුගේ අඹ උයන්නේ හැඩි වැඩවෙසෙත්. පාවාරික සිටුවරයාගේ අඹ වනයට වැඩම කළා. එහි වැඩ සිටිනවා. එකල්ලි නිගණ්ඨනාත පුත්තනම් නුවට. නිගණ්ඨනාත පුත්තනම් නුවට. නිගණ්ඨයා කියන එකයි නුවට කියන්නේ. මහත් නුවට පිරිස් පිරිවරා ඔහුගේ නිගණ්ඨයන් පිරිවරාගෙන නාලන්දායෙහි වෙසෙයි. අදත් අපි ඉන්දියාවේ බුදු පුරාවිද්‍යාත්මක භූමි පරීක්ෂා කරන්න යනකොට නාලන්දාව අනිවාර්යයි. ඒ නාලන්දාව ඉතාම වැදගත් වෙන්නේ එහි ලෝකේ ඉතාම ඉපැරණි නාලන්දා සරසවිය විශ්වවිද්‍යාලයේ තිබුණු භූමිය හැටියට. ඒවා පසුකාලීනව මෝගල් අධිරාජ්‍ය විසින් විනාශ කර දැමූ අයුරු අදත් අපි දකිනවා. ඒ විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි ඇතුලේ භික්ෂූන් වහන්සේලා සිය දහස් ගණන් සිටියේදී ගිනි තබා විනාශ කරලා ඒ ගිනි දැල්වල අළු වෙච්ච නැත්නම් කළු පාට ගැන්නුණු බිත්ති අදත් අපිට නාලන්දාවේහි දකින්නට පුළුවන්. ඒ නාලන්දාවේහි නිගණ්ඨනාත පුත්ත තමන්ගේ නිගණ්ඨ ගෝලයාත් සමග වාසය කරනවා. ඔහුගේ දීර්ඝ තපස්වී නම් නුවටෙක් නාලන්දායෙහි වළඳා පාවාරිකනං අඹවනයට බුදුන් කරා එළඹ සාමීචි කොට අවසරගෙන එකත් පස්ව හුන්නේය. දීර්ඝ තපස්වී කියන නිගණ්ඨ ශ්‍රාවකේ නාලන්දාවේ ඉඳලා පාවාරික අඹවනයට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය එතෙන්ට ඇවිල්ලා සාමීචි කොට ආගිය තොරතුරු කතා බහ කොට අවසරගෙන එකත් පස්ව උන්නේය. එතකොට බුදුන්ගෙන් අවසර අරගෙන පසකින් වාඩි වෙලා වාඩි වුණා. ඊට පස්සේ ඉතාම ලස්සන සංවාදයක් ගොඩනැගෙනවා දීර්ඝ තපස්වී සහ බුදුහිමියන් අතරේ. හුන්නාහට බුදුහු කියග තපස්විය නිගණ්ඨනාත පුත්‍ර පවකම් කිරීමට කිහි කමක් දක්වයි වදාළහ. කිහි කමක්, කවර කර්මයක්? බුදුරජාණන් වහන්සේ මේ නිගණ්ඨ ශ්‍රාවකයා සාකච්ඡාවකට ඇදගන්නවා. බුදුරජාණන් වහන්සේ අහන්නේ, ඔබේ ශාස්ත්‍රූවරයා උගන්වනවද කවර හරි කර්මයක්? එතකොට නිගණ්ඨ ශ්‍රාවකයා කොහොමද කියන්නේ? ගොයුම් ගොතුව ගෞතමයා නෙනි,
හේ කැම කැමයි නොදක්වයි. කැම කැමයි. ගුරුළු ගෝමි බස. ඔහු කර්මය කර්මය කියල දෙයක් නම් කියා දෙන්නේ නෑ. දණ්ඩය දණ්ඩයයි මිසයයි කිය. දණ්ඩ දණ්ඩ කියල එකක් උගන්නනවා. කර්ම කර්ම කියල එකක් නම් උගන්නන්නේ නෑ. එසඳ බුදුහු නුවටුන්ගේ සමයෙන් පුළුවස්නාහු හේ පෞකං කිරීමට කිහි දණ්ඩයක් දක්වයි වදාළහ. කිහි දණ්ඩයක් කවර දණ්ඩයක් ඔබට පැහැදිලි ඇති මගේ දෙසුම. නිගණ්ඨනාථව නිගණ්ඨ ශ්‍රාවකයා බුදුහාමුදුරුවෝ ළඟට ආවම බුදුහාමුදුරුවෝ ඇහුවා, ඔබේ ශාස්ත්‍රවරයා කර්මය පිළිබඳ කවර හරි ඉගැන්වීමක් කරනවද? එතකොට දීර්ඝ තපස්වී කියනවා, නෑ නෑ මගේ ගුරුතුමා මගේ ශාස්ත්‍රවරයා කර්මය කර්මය කියල එකක් නම් උගන්නන්නේ නෑ, දණ්ඩය දණ්ඩය කියල එකක් නම් උගන්නනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, පෞකම් කිරීමට හේතු වෙන කවර හරි දණ්ඩක් උගන්නනවද? කවර හරි දණ්ඩයක් උගන්නනවද? එතකොට දීර්ඝ තපස්වී මොකද කියන්නේ? ඔව් ගෞතමයාණන් වහන්ස, කාය දණ්ඩ, වාක් දණ්ඩ, මනෝ දණ්ඩ, එහෙම දණ්ඩ තුනක් පෞකම් කිරීමට අදාළව අපේ ශාස්ත්‍රවරයා නිගණ්ඨනාථ පුත්ත දේශනා කරනවා කියලා බුදුහාමුදුරුවන්ට කිව්වා. අපේ ශ්‍රාවකයන්ට පැහැදිලි ඇති, නිගණ්ඨනාථ පුත්ත ඉගැන්වූ දේශනාව තමයි දණ්ඩ තුන, කාය දණ්ඩ, වචී දණ්ඩ සහ මනෝ දණ්ඩ කියලා කාරණා තුනක්. ඊට පස්සේ දීර්ඝ තපස්වී තවදුරටත් ඒ විස්තර කරනවා. එහි පළමු දණ්ඩත් වය නුවටහු අචිත්තක කොට දක්වයි දක්වත් කිසේය. යත් මේ කාරණාවත් ඔබ පැහැදිලි කරගන්න ඕනෑ. පළමු දණ්ඩත් වය දණ්ඩත් ද්වය එකැනෙ මුල් දණ්ඩ දෙක, කාය දණ්ඩ සහ වචී දණ්ඩ කියන මේ මුල් දණ්ඩ දෙක නිගණ්ඨනාථ පුත්ත උගන්නන්නේ අචිත්තක ලෙස. අචිත්තක කියලා කියන්නේ සිතක් නැතිව සිදු කෙරෙන දණ්ඩ හැටියට. කෙසේයත් මේ නිගණ්ඨ ශ්‍රාවකයා බුදුහාමුදුරන්ට නිදර්ශනයකිනුත් එක කියනවා. කෙසේයත් යම්සේ සුළඟ හමන කල අතුසැලෙයි දියසැලෙයි එහි සිත් නැති. මං හිතන්නේ ඉතාම පැහැදිලි නිගණ්ඨ ශ්‍රාවකයාගේ නිදසුන. යම්සේ හුළඟ හමනකොට, හුළඟ හමාගෙන යනකොට අතුසැලෙයි, ගස්වල අතු සෙල වෙනවා, දියසැලෙයි, වතුරත් සෙල වෙනවා. ඒත් එවැනි ක්‍රියාවලියක් කරන්න එතැන කෙනෙකු නොසිටි නිසා එහි සිත් නැති. ඔන්න නිගණ්ඨගේ ඉගැන්වීම, හුළඟට ගහක අතුසෙල වෙන්නේ ඒක කරන්න කෙනෙක් නැති නිසා එතන සිතක් නැහැ. හොළඟ හමන වෙලාවට මුහුදේ රළහම් ගසන්නේ ඒක මෙහෙවන්න කෙනෙක් නැහැ, ඒ නිසා එතන සිතක් නැහැ. එසෙයින්ම කාය දණ්ඩදු අචිත්තක වෙයි. යම්සේ සොළඟ හමන කල තල්පත් ආදී හිවහඬත්මය. ඒ කියන්නේ තල්පත් තල්ගස්වල කොළ ශබ්ද නගනෝ, ඒ කොළ සෙලවෙන හඬ නැගෙනවා. දිය හඬාමය, සමහර තැන්වල සුළඟ හමනකොට ඒ වතුර සමහර වෙලාවට ශබ්ද නගනෝ. අපිට මුහුද තමයි ඒකට හොඳම නිදසුන. මුහුදේ රළ ගෝසානං වනු. එතකොට මෙයා කියනවා, එහි සිත් නැති, හඬකුත් තියෙනවා සිතකුත් නැති. නිගණ්ඨකේ දර්ශනය, හඬක් තියෙනවා ඒත් සිතක් නැති. එසෙයින් වාක් දණ්ඩයත් අචිත්තක වෙයි. ඒ නිසා වාක් දණ්ඩයක් අචිත්තකයි, සිතක් නැහැ. මෙසේම දණ්ඩත්වය අචිත්තක කොට දක්වති, සිත් වූ කල මනෝ දණ්ඩ කොට දක්වත්. එතකොට දෙකක්
සිතක් නැතුව වෙනවා එකක් සිතක් ඇතුව වෙනවා ඒ තමයි මනෝ දණ්ඩ. පින්වත්නි ශ්‍රාවකෙනි ඔබට මගේ දෙසුම හොඳින් පැහැදිලි ඇතැයි මා කල්පනා කරනවා. මේ නිගණ්ඨනාත පුත්තගේ ගෝලේ බුදුහාමුදුරුවෝ ළඟ කරන සංවාදයක්. බුදුරජාණන් වහන්සේ ඇහුවා පව්කම් කිරීම පිළිබඳව කර්මයක් උගන්වනවාද? ඔහු කිව්වා නෑ, අපේ තියෙන දණ්ඩ කාය දණ්ඩ වචී දණ්ඩ මනෝ දණ්ඩ. කාය දණ්ඩයට සිතක් නෑ, වචී දණ්ඩයට සිතක් නෑ. නිදර්ශන කියනවා හුළඟ හමන වෙලාවට ගස්වල අතුසෙල වෙනවා, එතන සිතක් නෑ. ගඟේ වතුර මුහුදේ වතුර හෙලවෙනවා, සිතක් නෑ. ඒ වගේම ඔහු කියනවා හුළඟ හමන වෙලාවට ගස්වල අතු සෙල වෙනකොට ශබ්ද නැගෙනවා. ශබ්දයක් තිබුණත් එතන සිතක් නෑ. මොහොදේ වතුර ගෝසානං වනෝ, ඒත් සිතක් නෑ. අචිත්තකයි. මනෝදණ්ඩ පමණයි සිත ඇතුව කෙරෙන්නේ කියලා මේ නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දීර්ඝ තපස්වීගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ තුන් දණ්ඩයන් කෙරෙහි පව්කම් කිරීමට නිගණ්ඨනාත පුත්‍ර කවර දණ්ඩය මහා සාවද්‍ය කොට දක්වයි වදාළු? බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා, ඉතාම වැදගත්. පව්කම් කරන්නට මේ දණ්ඩ අතුරෙන් ලොකුම වරද සිදු කරන කර්මය මොකද්ද? මහා සාවද්‍ය කර්මය. බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා සාවද්‍ය කර්මය මොකද්ද? මහා වරදක් නිසා, ලොකු වරදක් නිසා කර්මයක් සිදු වෙන්නේ මේයින් කවරකින්ද කියලා ඇහුවා. දීර්ඝ තපස්වී උත්තර දෙනවා, පින්වත්නි ගොයුම් ගොතුව ගෞතමයානිනි, කාය දණ්ඩ මහා සාවද්‍ය කොට දක්වයි කී. කාය දණ්ඩයෙහි තපස්වීයයි වදාළහ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නය මහා වරදක් නිසා වන කර්මය මේ දණ්ඩ තුනෙන් කුමක්? එතකොට ඔහු උත්තර දෙනවා කාය දණ්ඩය. කාය දණ්ඩය මහා සාවද්‍ය කොට දක්වයි කි. බුදුරජාණන් වහන්සේ මෙය තුන් වරක්ම ඔහුගෙන් අහලා තුන් වරක්ම ස්ථීර කර ගන්නවා. ස්ථීර භාවයට පත් කර ගන්නවා. ස්ථීර භාවයට පත් කරගෙන ඔහු ඊට පස්සේ මොකද කරන්නේ? නිගණ්ඨනාථගේ නැත්නම් තමන්ගේ ශාස්ත්‍රවරයාගේ ආරාමයට යනවා. ආරාමයට යන්න කල්පනා කරනවා. එහිදී ඒට පිරාතුව මේ දීර්ඝ තපස්වී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ගොයුම් ගොතුව පව්කම් කිරීමට කිහි දණ්ඩයක් දක්වයි කිය? තපස්විය තථාගත දණ්ඩ දණ්ඩයි නොදක්වයි, කැම කැම යත් මිසැයි වදාළහ. අන්න ඒක. මේ මිනිස්සය යන්නත් නැගිටලා බුදුහාමුදුරන්ගෙන් අහනවා, ඔබ වහන්සේගේ ශාසනයෙහි පව්කම් කිරීම කෙරෙහි දණ්ඩයක් උගන්වන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ කියන අපේ දණ්ඩ දණ්ඩ කියලා එකක් නැහැ, අපේ තියෙන්නේ කර්ම කර්ම. එතකොට බුදුන්ගේ පුලූස්නේ ප්‍රශ්න කරනවා, ගෞතමේනි පව්කම් කිරීමට කිහි කමක් දක්වයි කීය? පාප කර්ම සිද්ධ කරන්නට කොයි විදියේ කර්මයක් ඔබ වහන්සේ දේශනා කරනවද? බුදුරජාණන් වහන්සේ කිව්වේ මොනවාද පින්වත්නි? කාය කර්ම, වචී කර්ම, මන කර්ම, මනෝ කර්ම. දැන් මං හිතනවා ඉතාම හොඳට ඔබට පැහැදිලි වෙන්න ඕනේ, නිගණ්ඨනම් වූ ශාස්ත්‍රවරයා පව්කම් කිරීම කෙරෙහි දණ්ඩ තුනක් උගන්වනකොට කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා
ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ උගන්වනවා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ඒ කියන්නේ ත්‍රිවිධ දුෂ්චරිතයි මේවා හැටියට තථාගතයන් වහන්සේ උගන්වා වදාරන්නේ. එතකොට කාය දුෂ්චරිත කියලා කියන්නේ ත්‍රිවිධ කාය දුෂ්චරිත. මොනවද ත්‍රිවිධ කාය දුෂ්චරිත? අපේ කයින් සිදුවෙනවා පාප කර්ම තුනක්. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර කියන ඒ වැරදි තුන කාය දුෂ්චරිත. ඊළඟට වචනය මුල් කරගෙන අපේ දුෂ්චරිත හතරක් සිද්ධ වෙනවා. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච සහ සම්ප්‍රප්පලාප යනුවෙන් ඒවා කොටස් හතරකට බෙදෙනවා. ඒ වගේම සිතින් කෙරෙන වැරදි තුනක්, දැඩි ලෝභය, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටිය, ඒවා අපේ සිතින් කෙරෙන දේවල්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ නිගණ්ඨගේ ගෝලයාට පැහැදිලි කරනවා, අර කය මුල් කොටගෙන වැරදි තුනක් සිද්ධ වෙනකොට එහි චේතනාව, ඒ සඳහා ඇති කරගන්නා වූ චේතනාව කාය කර්ම. වචනය මුල් කොටගෙන වැරදි හතරක් සිදු කරනකොට ඒ සඳහා ඇතිවෙන්නා වූ චේතනාව වාක් කර්ම. සිත මුල් කරගෙන වැරදි තුනක් සිදු වෙනකොට ඒ සඳහා ඇතිවෙන චේතනාව මනෝ කර්ම. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යන බුදු වදනට අනුව තථාගතයන් වහන්සේ නිගණ්ඨගේ ගෝලයාට පහදනවා, මගේ ශාසනේ නම් සිතුවිල්ලම පාපයක්, සිතුවිල්ලම කර්මයක්. එතකොට මේ ත්‍රිවිධ දුෂ්චරිත ඔස්සේ සිදුවෙන වැරදි 10දී වැරදි කරන්නට පෙර ඒ සඳහා සිතුවිල්ලක් පහල කර ගැනීම පවා කර්මයක් හැටියට පින්වත්ති බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. කොච්චර ලස්සනද, පිරිසිදුද, පැහැදිලිද තථාගතයන් වහන්සේගේ දැක්ම. ගුරුළුගෝමි පඬිවරයා මේ දැක්ම මොනතරම් ලස්සනට බුද්ධිමත්තුන්ගේ ලෝකයට අරගෙන එනවාදයි බලන්න. මේවා සාමාන්‍ය පෘථග්ජනයාට වැටහෙන්නේ නැහැ. සාමාන්‍ය පෘථග්ජනයාට මේවා සම්බන්ධයෙන් කෙරෙන මේ සාකච්ඡාවේ ලොකු මහා රසයක් ඇති නොවෙන්න පුළුවන්. ඒත් බුද්ධිමුදුනට ගැඹුරින් සිතන්නට පුළුවන් වෙන විදියට තමයි ඔහු මේ කරුණු කාරණා පෙළ ගැස්වා තිබෙන්නේ. එතකොට මෙතැනම දීර්ඝ තපස්වීගේ තර්කය බිඳ වැටිලා මෙතැනම ඔහු දුර්වලයෙක් වෙලා ඔහු කියූ කරුණු සම්පූර්ණයෙන්ම මෙතන බිඳ වැටිලා කාය දණ්ඩයේදී, වචී දණ්ඩයේදී කිසිම පාපයක් වෙන්නට ඉඩක් නැහැයි කියන එක ඔහු පෙන්වලා දුන්නා. මනෝ දණ්ඩයේදී විතරයි සිත තියෙන්නේ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා නෑ, එහෙම නෙවෙයි, කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම වැරදි 10යි. ඒ 10 සිද්ධ වෙන්නේ චේතනාව පදනම් කරගෙන, ඒ චේතනාවම කර්මයේ බවට පත් වෙනවා. ඒ නිසා එය පාපයන් හැටියට බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වුවා. ඊට පස්සේ පින්වත්නි, දීර්ඝ තපස්වීට මොකද වෙන්නේ? දීර්ඝ තපස්වී බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්නවා. එකල්ලි නුවට කියන්නට කිසි අනෙකක් නොදැක බුදුන්ගත් මගගෙන කතා කරුවා අපට කියන්නේ එහෙමයි. මේ නිගණ්ඨ ශ්‍රාවකයාට තවත් බුදුහාමුදුරුවන්ගෙන් අහන්න ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එහෙනම් පින්වත්නි, ඔබට දැනෙනවද බුදුහාමුදුරුවෝ ළඟට ආපු අන්‍ය මත දැරූ සියල්ලෝම ඒ මත බැහැර කොටගෙන එතනින් නික්ම ගිය බව? ඒක තමයි ගුරුළු ගෝමීන්ගේ පෙළ ගැස්ම. ඒක තමයි තථාගත ආශ්චර්ය. තථාගත ආශ්චර්ය ඒකයි.
එනිසා මොනතරම් වැරදි මතවලින් පිරුණු ඔළුවකින්ද මේ දීර්ඝ තපස්වී බුදුහාමුදුරුව හමු වෙන්න ආවේ? හැබැයි යන්නේ බුදුහාමුදුරුව කෙරෙහි මහා පැහැදීමක් ඇතුව. ඊට පස්සේ ඔහු අහනවා, මේ තුන් කර්මයන් කෙරෙන් පෞකම් කිරීමට කවර කර්ම මහා සාවද්‍ය කොට දක්වයි? එයත් අහනවා, බුදුදහමේ මහා සාවද්‍යයක් තියෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, මනක් කර්මය මහා සාවද්‍ය කොට දක්වමී වදාළු. සිතුවිල්ලම ප්‍රබලයි. එනිසා මනක් කර්මය මනසින් සිතෙන්ම බරපතල වැරද්දක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕකත් අහගෙන දීර්ඝ තපස්වී බුදුන් මේ කතා වස්තුව තුන් යලක් පිහිටවා හුනස්නෙන් නැගී නිගණ්ඨනාත පුත්‍රයා කරා ගියේ. දැන් බුදුහාමුදුරුව සමග මං හිතන්නේ කොච්චර වෙලාවක් ගත කළාද බලන්න, මේ මිත්‍යා දෘෂ්ටික නිගණ්ඨයා සෑහෙන වෙලාවක් බුදුහාමුදුරුවන්ගේ කාලය අරගෙන අවසන යන්නේ බුදුහාමුදුරුවෝ කෙරෙහි අප්‍රමාණ පැහැදීමෙන්. ගිහිල්ලා නිගණ්ඨනාත පුත්‍ර ළඟට ගිහිල්ලා, එසඳ නිගණ්ඨනාත පුත්‍ර, දීර්ඝ තපස්වී ආවහු දැක කොයට ගොස් අහි පිළිවිත, කොයට ගොස් අහි ඒ ගුරුළුගෝමි බසයි ඔහුගේ පැන පිළිවෙතයි. ප්‍රශ්න කළේ කොහොමද, කොහේ ගිහිල්ලද දීර්ඝ තපස්වී මෙතනට ආවේ? ඔහු කියනවා, හේ මහන ගොයුම්මු කරා ගොස් ආමි කීය. ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට, ගෞතම බුද්ධ පුත්‍රයන් වහන්සේ ළඟට ගියා. උපන් කතා කිමෙයි කීයෙන්, මොනවද එතෙන්දි කතා කළේ? බුදුන් හා තමා හා කළ තා කතා හැම කී. අර කතන්දර මුල සිට අගටම දීර්ඝ තපස්වී නිගණ්ඨ පුත්‍රයා නිගණ්ඨනාත පුත්‍රට පැහැදිලි කරා. එකල්ලි දිගණ්ඨනාත පුත්‍ර දීර්ඝ තපස්වී හට සාදුකාරදී, සතරහුගේ සස්න දත්තෙහි නම් තෝය, ශාස්ත්‍රවරයාගේ සතරහු කියන්නේ පින්වත්නි ශාස්ත්‍රවරයා. ගුරුළුගෝමින්ට ඕනේ එච්චර දිග වචනයක් පාවිච්චි කරන්න, මෙච්චර ලස්සන සිංහල වචන තිබියදී. සතරහු ශාස්ත්‍රවරයා සස්න පළමුවරට දැක්කේ ඔබයි කියලා නිගණ්ඨනාත පුත්ත දීර්ඝ තපස්විට බොහොම ප්‍රශංසා කළා. ලාමක වූ මනෝදණ්ඩය මහත් වූ කායදණ්ඩය හා සමවන්නේ නොයි. පෞකම් කිරීමට කායදණ්ඩයම මහා සාවද්‍ය, වාග්දණ්ඩ මනෝදණ්ඩ එසේ වන්නේ නොවේ කි. අර නිගණ්ඨනාත පුත්තගේ ධර්මය එලෙසම බුදුහාමුදුරන්ට කී බව කිව්වහම අන්න ඒකට නිගණ්ඨනාත පුත්ත සන්තෝෂ වෙලා බොහෝම ප්‍රශංසා කරා. ඒ වෙලාවේ මේ නිගණ්ඨගේ දැක්ම එහි තහවුරු කිරීම ගැන. දැන් පින්වත්නි මෙතන ඉන්නවා ඔන්න කතාවේ වැදගත්ම තැනට ප්‍රවේශ වෙන්නේ තැනදී. උපාලි ගෘහපතියා මේ සියල්ල අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා ඔහු නිගණ්ඨනාත පුත්‍රයාට කොහොමද කියන්නේ, වහන්සේ මම මේ කතා වස්තුව මහන ගොයුම්මට වාදාරෝපණය කරන්නට එමි. මේ වදනම උපාලි ගෘහපතියාගේ ආඩම්බරය ප්‍රකාශ කරන්නක්. අහගෙන ඉඳලා කියනවා, මේ කතාවම අරගෙන මම මහන ගොයුම්මට වාදාරෝපණය, වාදයක් ඇති කරන්නට ඔහු කරා යනවා කියලා කිව්වා. එහෙම කියලා යම්සේ බල ඇති පුරුෂයෙක් දික්ලොම් ඇති එළුවක්කු ලෝමගෙන මොබට ඔබට ඇද ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරේද? පින්වත්නි මෙතන ඉතා වැදගත්. සාමාන්‍යයෙන් ගුරුළුගෝමි කරුණු පැහැදිලි කරන්න උපමාවන් ගන්නේ නැහැ කොයි වෙතකවත්. මෙහිදී ඔහු උපමාවක් ගන්නවා, හරියට දීර්ඝ ලොම් තියෙන එළුවෙකුගේ ඒ දිග ලොම් අරගෙන එහාට මෙහාට
ආකර්ෂණ කියන්නේ ඉදිරියට අදිනවා, පරිකර්ෂණ කියන්නේ මෙහාට අදිනවා, සම්පරිකර්ෂණ කියන්නේ තල්ලු කරලා දානවා. දැන් කාරණා දෙකක් මෙහිදී අපේ ශ්‍රාවකයෝ දැනගන්න ඕනේ. එකක් උපමාවක් යදාගත්ත කලාතුරකින් අවස්ථාවක්, වගේම සංස්කෘත වචන තුනක් පාවිච්චි කරපු අවස්ථාවක්. ඔව්, සකුවදන් යොදන්නෙම නෑ. හැබැයි මෙතන මේ අවස්ථාවේ ප්‍රබලත්වය ඉස්මතු කරන්නට විය හැකි උපාලි ගෘහපතියාගේ තිබිච්ච ආඩම්බරයේ ස්වභාවය. ඔහු කියන්නේ, මම බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා කණෙන් අදිනවා හරියට, අර දික් ලොම් ඇති එළුවෙකුගේ ලොම් අල්ලගෙන එහාට මෙහාට අදිනවා වගේ බුදුරජාණන් වහන්සේගේ කන් වලින් අදිනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ ළඟට යන්නට ඔහු කල්පනා කරන්නේ. ඒ නිසා පින්වත්නි, ඒ වෙලාවේ අපේ දීර්ඝ තපස්වී ඉදිරිපත් කරන ඉතා වැදගත් අදහසකුත් තිබෙනවා. ඒ අදහස රැගෙන මා ලබන සතියේ ඔබ හමුවට එන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි ශ්‍රාවකයන්ට මං ආරාධනා කරනවා, ගුරුළුගෝමි පඬිවරයා මේ උපාලි ගෘහපතියා දමනය කළ ආකාරය පිළිබඳව කියැවෙන රසබර ධර්මකතාවට සවන් දෙන්නට, ලබන සතියෙත් මෙතැන් සිට මා කියන දෙයට සවන් දෙන්නට එකතු වෙන ලෙස. අද මගේ දෙසුම අවසන ඔබ අසන්නේ අපේ විශිෂ්ට ගාන්ධර්වයාණන් පණ්ඩිතමරදේවයන් ගයන ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දොවන්නම්, හදේ නැලවෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම්, කෙලෙස් මලපිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ, සොයා ආවෙමි පොළෝ තලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල, ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ, මගේ නෙතසිත මෝහනය කර මගේ කුදු බව පසක් කර ඇත. අවකන බුදුරුව සොයාගත් ආකාරය කියැවෙන මේ බුදුගුණ ගීය නිරතුරුවම බුදුගුණ ගයන අපට මහා සැනසිල්ලක් ඇති කරනවා. අද දහම් දෙසුම වෙනුවෙන් දායකත්වය දරන පින්වතුන් අපි මුලදී සඳහන් කළා. පළමුව තිස්සමහාරාමය කච්චේරියගම ඇලපාර පදිංචි තුෂාරි කරුණාරත්න සහ ලක්ෂ්මන් ඉලේසිංහ දෙපළ විසින් අද දායකත්වය ගෙන ක්‍රියා කරනවා. බලාපොරොත්තු වන්නේ මියගිය ඇසිඩා ඔබේසිංහ සහ අනෝරා ඔබේසිංහ මිත්තණියන් දෙදෙනාටත්, ලින්ටන් ඉලේසිංහ පියතුමන්, WPG පේමාවති මෞතුමිය ඇතුළු සියලුම මිය පරලෝ සැපත් වූ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්නට, ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන්ව අජරාමර නිවනින් සැනසෙත්වා. සුජීවත්ව වෙසෙන මව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සඵල සාර්ථක කරගන්නට මේ උතුම් ධර්මානිසංසය හේතු වාසනා වේවා. සමහාරාමය කච්චේරියගම ඇලපාරේ පදිංචි තුෂාරි කරුණාරත්න ලක්ෂ්මන් ඉලේසිංහ දෙපළට සෙත් වේවා, ආශිර්වාද වේවා, නිදුක් නිරෝගී සුවයම ලැබේවා. නුවරඑළිය කළුකැලේ අංක 89-4 ලිපිනේ පදිංචි ලලිතා පත්මිනී සරණසිංහ මහත්මිය සහ දූදර මුණුපුරු පිරිසත් අද දායකත්වයගෙන ක්‍රියා කරනවා. මීට 3 වසරකට පෙරාතුව පරලෝ සැපත් W.A. පේමවංශ ස්වාමි පුරුෂයාට, පියතුමානන්ට, සීයාට හා පරලෝ සැපත් S. සරණසිංහ, ගුණසේන පියතුමන්ලා, ලොකුහාමිනේ, රොස්ලිම් පෙරේරා මව්වරුන්ටත්, තිලකවංශ ධර්මවංශ සොහොයුරන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, අජනාර නිවනින් සැනසෙත්වා. සුජීවත්ව වෙසෙන පවුලේ සියලු දෙනාට ධර්මාවබෝධය පිණිසම වේවා.
නුවරඑළිය කටුකැලේ අංක 89 4 ලිපිනේ පදිංචි ලලිතා පත්මිනී සරණසිංහ මහත්මියටත් දූදරු මුණුබුරු මිනිමිටියන්ටත් සෙත් වේවා. කීනිගම අංක 218 2 නිවසේ පදිංචිව සිට 2018 12/21 දින නැසී ගිය සම්පකාර කොමසාරිස් රූපසිරි දිසානායක පියතුමන්ට පුණ්‍යානුමෝදනා පිණිස දායකත්වය දරන්නේ පත්මාවති දිසානායක මහත්මිය, නීලා චූලා දියණියන්, අජන්ත අසිත බෑනවරුන් සහ මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා. රූපසිරි දිසානායක පියතුමානන්ට මේ පින් ලැබේවා අනුමෝදන් වෙත්වා. එතුමෝ මේ පින් අනුමෝදන්ව අජරාමර නිවනින් සැනසේවා. පවුලේ සියලුම දෙනාටත්, දූදරුවන්ටත්, මුණුබුරු මිනිබිරියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය පිණිසම මේ ධර්මය හේතු වාසනා වේවා. කටුබැද්ද තුඩු අමුල්ල පාර දෙවන පටු මගේ අංක 4 නිවසේ චානක නදීෂාන් පලිය වඩන මහතා සහ හිමාෂා හේ ශාන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා අද දවසේ දායකත්වය ගැන ක්‍රියා කරනවා. නැසී ගිය සරත් ප්‍රේමතිලක පියතුමන්ටත් සියලු සංසාරගත ඥාතීන්ටත් පින් අනුමෝදන් වේවා. ඒ අය දුකින් මිදේවා, සුවපත් වේවා, නිවනින් සැනසේවා. සුජීවත්ව වෙසෙන පවුලේ සියලු හිතමිතුරන්ට නිර්වාණ අවබෝධය පිණිසම වේවා. කටුබැද්දේ තුඩු අමුල්ල පාරේ දෙවන පටු මගේ අංක 4 නිවසේ චානක නදීෂාන් පලිය වඩන මහත්මාට සහ හිමාෂා හේ ශාන්ති මහත්මියට සෙත් වේවා, ආශිර්වාද වේවා. සියලු සැප සම්පත් ලැබේවා, නිදුක් නිරෝගී වේවා. දායකත්වය ගත්ත මේ පවුල් 4 පින්වතුන්ටත්, ධර්මශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් මේ උදාර පුණ්‍ය මහිමය ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. පාදවන්නම් අදේ මැලවෙන කැලමල්ගෙන ඔබේ සිරිපාපුදන්නම් කෙලෙස් මල පිරුවර අතහැර මවුල් වඩනට වනේ වැඩි ඔබ කෙලෙස් මල පිරිනුවර අතහැර මවුල් වඩනට වනේ වැඩි ඔබ සොයායමි පොළොතලයේ අනේකීතක් නොමැති වූවිට ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදවන්නම් අදේ මැලවෙන කැලෑවල්ගෙන ඔබේ සිරිපාපුදන්නම් ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ මගේ නෙත තිත මෝහනය කර මගේ නෙත තිත
මෝහනය කර මගේ කුදු බව පසක් කළ ඇත ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාද වන්නම් හදේ මැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපා පුදන්නම්